අපේක්ෂක මමයි අනුර සලකුණ තමයි පොදු හතුරා මාලිමාවද ලංසා ගේම ඉල්ලද්දි සාගර නිහඬ වෙයි ජනපති කලබලෙන් මැති ඇමතිලාට නියෝගයක් The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම අපේක්ෂක මමයි අනුර සලකුණ තමයි පොදු හතුරා මාලිමාවද ඔන්න එක සැරේටම දේශපාලන ග්‍රවුන්ඩ් එක හොට් වෙලා එවෙනින් දෙයක් නිසා නෙවෙයි මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා මමයි කියලා අනුර දිසානායක සහෝදරයා 28 වෙනිදා රෑ හිරු සලකුණට ඇවිත් තමන්ගේ සලකුණ තිව්වත් එක්ක පසුගිය සතියේ කිහිපයක්ම මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා අනුරද හරිනිද කියලා සෝෂල් මීඩියා වල ලොකු කසුකුසුවක් තිබුණා ආණ්ඩුවේ කට්ටියට විතරක් නෙවෙයි සජබේ වගේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂවලටත් ඔය ගැන කුතුහලයක් තිබුණා. ඒ ඇස්සේ ඩලස් එයාගේ ගෝලබාල මන්ත්‍රීලා පිරිසක් අරගෙන ජවිපේ මූලස්ථානෙට ගිය සීන් එකත් එක්ක ජවිපේයි ඩලස්ලාගේ නිදහස් කණ්ඩායමයි සංධානගත වෙන්න යනවා කියලා කතාවක් ඇහෙන්න ගත්තා. ඊට පස්සේ කතාව ගියේ ඔය අලුත් හවුල ජනාධිපති අපේක්ෂකයා අනුරද ඩලස්ද කියලා. එනකොට එච්චර හොඳමදි කියලා හිතලද කොහෙද ජනාධිපති අපේක්ෂකයා මමයි කියලා අනුර හිරු සලකුණේදි කියලා දැම්මා. ඒක දේශපාලනිකයි. ඉක්ොත් 27 වෙනිදා රැස්වූ ජාතික ජනබලවේගයේ විධායක සභාව ජනාධිපති අපේක්ෂකයා විදිහට තමගේ නම නිල වශයෙන් අනුමත කළ බව අනුර සහෝදරයා හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී කිව්වේ දැඩි අදිෂ්ඨානයකින්. තම පක්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අදෝෂිත බලකඳවුරක් ලෙස බවත් එසේ නැතිව සිසු දේශපාලන පක්ෂයෙන් දෝෂිත බලකඳවුර සමග සංධානගත වීමක් නොමැති බවත් අනුර සහෝදරයා අවධාරණය කෙරුවා. ඒ කියන්නේ මාලිමාවට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වෙනින් කවුරුවත් ගන්නෙ නෑ කියන එක වෙන්නත් පුළුවන්. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මමයි කියලා අනුර කිව්ව ගමන් ආණ්ඩුවේ වගේම විපක්ෂයේ සමහර බලවේගත් තිගැස්සුණ පාටක් වෙනුණා. කොටින්ම කිව්වොත් එක පාරටම ජනාධිපති වික්‍රමසිංහ පැත්තකට විසිවිලා අනුර ඔය කාගේ ටාගට් එක වුණා. ඉස්සෙල්ලම ගේමෙල්ලු විපක්ෂ නායක සජිත් මෙරට සිටින ඇතම් පක්ෂමෙන් සමග ජනබලවේගයේ ආයෝජනය සිදු කළේ දූපත්වල ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නෙවෙයි කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුරගේ කතාව කියලා පැය 24ක් යන්නත් ඉස්සෙල්ලා කිව්වා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහෙම කතාවක් කියලා තිබුණ 29 ඊයේ සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වන්න බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්විණි. මෙතනදී සජිත් දූපත්වල ආයෝජන කතාවක් ඇදලා ගත්තේ ජවිපේ සල්ලි මෝල්ටාවල ආයෝජනය කරලා තියෙනවා කියලා පෙරටුගාමී පක්ෂයේ නායකයෙක් වෙච්ච දොමින්ද නාගමෝ කරලා තිබුණු ආන්දෝලනාත්මක කතාව බේස් කරගෙන. ඒ විතරක් නෙවෙයි 29 ඊයේම පොහොට්ටු පක්ෂයේ මහලේකම් නීතිඥ සාගරකාරී වසම් නෙළුම්මාවතේ යාලගේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රෙස් එකක් තියලා අනුරගෙන් ගේම ඉල්ලුව. තමාට එරෙහිව ජවිපේ නායක අනුර කුමාර දිසානායක අධිකරණයේ නඩුවක් පවරන තෙක් තමා නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලායි සාගරකාරී වසම් මේ ප්‍රෙස් එකේදී කියලා තිබුණේ. මේ මාධ්‍ය හමුවේදී සාගර මෙහෙමත් කියලා තියෙනවා. අද මම මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂ කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමතියි. ඒ තමයි පහුගිය 18 වෙනිදා මැදකොළඹ අපිපක්ෂයේ අතිසාර්ථක සම්මේලනයක් පැවැත්වුවා. ඒ සම්මේලනයේදී මා විසින් පවත්වපු කතාවේ කොටසක් අලලා ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් මාහට ඉන්තර්වාසියක් යොමු කරලා තියෙන රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින්. ඉතින් මම ප්‍රධාන වශයෙන් කියන්නේ මේ කාරණයට මා ඉතාම කැමතියි. අනුර කුමාර දිසානායක මහත්මයා අරගෙන තියෙන පියවර සම්බන්ධයෙන්. මොකද අනුර කුමාර දිසානායක මහත්තයා රටේ හිටපු ඇමති කෙනෙක්. ඒ වගේම මේ රටේ වැදගත් නිලතල දරලා මේ රටට කිසි දෙයක් කරන්න අසමත් වෙච්ච පුද්ගලෙක්. හැරියට අපිට තියෙනවා ඔහුගෙන් ප්‍රශ්න ගොඩක් විමසන්න. කියාගෙන චරිත බෝලේ ඒ පැත්තට දැම්මා. ඔනෝය විදිහට ඊයේ ඉඳලා මාලිමා විරෝධී හැමෝගෙම පොදු හතුර වෙලා තියෙන්නේ අනුර. මේ අතරේ ඊයේ කොඩිගේ රිදී වැඩසටහනට තරංගණියකට ආපු කිහිප දෙනෙක් ඒ වැඩෙන් පස්සේ සෙට් වෙලා දෙකක් දාගන්න ගමුනොත් කතා වෙලා තියෙනවා හරිනිට වඩා අනුර සහෝදරයා එන එක හොඳයි වගේ කතාවක්. හරිනිතියා JVP එකෙන් පිට කවුරු ආවත් JVP කාඩස්ලා ගේමට බහින්නේ නැහැ. පක්ෂෙම කෙනෙක් දාන්නම වෙනවා. දැක්කනේ පහුගිය මහමැතිවරණයේදී කැටයට වෙච්චදී එතන හිටපු මාධ්‍ය පොරක් කියලා. මොනවුණත් ඒව දේශපාලනිකයි. දැන් ඇත්තටම ග්‍රවුන්ඩ් එකේ පොලිටික්ස් කරන්නේ අනුරා විතරයි. අපිටත් දැන් එළිපිටම වැඩේට බහින්න වෙනවා. එහෙනම් ඔන්න කියාගෙන කට්ටියම වීදුරු එකිනෙක සද්දෙන් හප්පන ගමන් දෙවනි වඩිය කටේ හලාගෙන. ඔන්න ඔය උපදූප කතාස්සේ ආචාර්ය මහේෂ් හපුගොඩ යාගේ Facebook පිටුවේ මේ වගේ සටහනක් පළ කරලා තිබුණා. අනුරායියා ලක්සන්බර්ග් යයිද කියලයි මහේෂ් හපුගොඩේ සටහනට කැප්ෂන් එක දාලා තියෙන්නේ. මහේෂ් මෙහෙම කියනවා. මට නම් හිතෙන්නේ මෙහෙම එකක්. අනුර ඇත්තටම ජනාධිපති අපේක්ෂකයා නම් ඔහු මෙච්චර දඟලලා මමයි ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්නේ ඇයි කියන එක. විශේෂයෙන් අනිත් පක්ෂ ටිකක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තරමක රහසක් හැටියට නිතියාගෙන ඉන්නේ.
ජනාධිපතිවරණ ඊටම ලං වෙලා ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාට පස්සේ තමයි ඔන්න රටම පිළිගන්න කාගෙත් ආකර්ෂණයට පාත්‍ර වෙන හැමෝටම නිකන් වාව් කියවන චරිතයක් ගේන්න. හැබැයි දැම්මම අනුරයියා කියනවා මම යන්නේ ලක්සම්බර්ග් කියලා. මම නම් හිතන්නේ මේ යන්න හදන වෙන දිහාවක. මහේෂ් කියලා තියෙන එහෙම කතාව. කොහොම වුණත් දැන් එකක් පැහැදිලි. අය දේශපාලනය කරකෙන්නේ JVP එක වටේ කියන එක. මෙවැනිකොට ග්‍රවුන්ඩ් පොලිටික්ස් කරන්නේ එයාලා විතරයි. ලංසගේ මෙල්ලද්දි සාගර නිහඬ වෙයි. පොහොට්ටු ඉතිහාසය ගැන කතා කරන්න හැකිනම් සජීවී විවාදයකට එන්න කියලා නිමල් ලංස මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්ය වසමට කළ අභියෝගයට සාගර මුනිවත රකිමින් පාටක් තමයි පේන්න තියෙන්නේ. සාගර ඒ වගේ විවාදයකට සූදානම් නම් ගුවන් කාලය ලබා දීමට රූපවාහිනී නාලිකා දෙකක් කැමැත්තෙන් ඉන්නවා කියලා ලංසලගේ නව සංධාන කාර්යාලයේ සිරිපාල අමරසිංහ ඊයේ අනිල් කොස්වත්තට කතා කරලා පොරටෝක් එකක් දීලා කියලා කතාවක් යනවා. කොහොම වුණත් සාගර කාර්යවසම් ලේකම්තුමා හරි එතුමගේ පාර්ශවයෙන් හරි තවම අභියෝගේ බාර ගැනීම ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මේ ගැන සාගර කාර්යවසම්ගෙන් අහපු අවස්ථාවේ ලංස මන්ත්‍රීවරයා කියන කතාවේ ඇත්තක් තියෙන බවත් පොහොට්ටු නිර්මාණය කරන අවස්ථාවේ සිටි අය අතරින් ලංස ඉදිරියෙන්ම සිටින බවත් තමා පිළිගන්නා බවත් විවාදයකට යාම අවශ්‍ය නොවන බවත් සාගර කිව්වා කියලා සත්‍යන්ත පත්‍රයකින් උපුටා දක්වමින් ඒෂියන් මිරර් වාර්තා කරලා තිබුණා. ජනපති කලබලෙන් මැති ඇමතිලාට නියෝගය. සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන පාර්ලිමේන්තු සතියේදී විදේශ ගමන් වලින් වැළකී කොළඹ රැඳී සිටින්න කියලා ජනාධිපති වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මැති ඇමතිලාව දැනුවත් කිරීමක් කරලා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදේ තිබුණ කැබිනට් රැස්වීමේදී තමයි ඔය කියන දැනුම් දීම කරලා තියෙන්නේ. ජනාධිපතිවරයා එහෙම දැනුම් දීමක් කරලා තියෙන්නේ සෞඛ්‍ය ඇමති කැහෙලියට එරෙහිව ඇති මෙම විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත නිසා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලු මන්ත්‍රීලාටත් ඒ දැනුම් දීම කරලා. ඊට අමතරව ලබන සඳුදා පස්වරුවේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් තියලා ජනාධිපති ඔය ගැන මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කරන්නත් යනවා. ජනාධිපතිතුමා මෙහෙම කලබල වෙලා තියෙන්නේ යාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකාරක ආශු කියපු කතාවක් නිසාලු. පොහොට්ටු මන්ත්‍රීලා කීප දෙනෙක් විශ්වාස භංගෙදී පාර්ලිමේන්තුවට නොඑන්න තීන්දුව කරලා තිනවා කියලා ආශු ජනාධිපතිගේ කනේ තියලා. ලංසලගේ ටීම් එකේ අනුරාප වගේ කීප දෙනෙකුත් ඡන්දේ නොදී ඉන්න තීන්දුව කරලා කියලාත් කියලා. මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද එහෙම වෙලා ආණ්ඩුව විසිරුවන්න වෙන තැනට වැඩේ පත්තු වෙනවට ඔය කිසිම කෙනෙක් කැමති නැහෙනේ. වජිර කියලා. ඒ කොහොම වුණත් පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් ඊයේ ප්‍රෙස් එකක් තියලා කිව්වෙත් විද්‍යාත්මක සාධක නැතුව කෙහෙලියට චෝදනා කරන්න බෑ කියලා. ඒ කියන්නේ විශ්වාසභංගේ පරද්දන්න පොහොට්ටුව එකපයින් සූදානම් කියන එක. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම විශ්වාසභංගේ පරදිනවා. ඒ විදිහට ආණ්ඩුව දිනුවොත් ඔය දවස් 3ට වදින වැදෙල්ල ආණ්ඩුවේ සෞඛ්‍යයට හිතකර වෙන එකක් නෑ. එහෙනම් අදට එච්චරයි. හෙටත් ආයෙමත් හම්බෙමු.